අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යම මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය තුලින් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මෙවර උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව 181,000කට අධික පිරිසක් සරසවි සුදුසුකම් ලබයි. හිටපු ඇමති රාජිත සේනාරත්න බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ තවදුරටත් රෝහලේ ආයුර්වේදයේ සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු කරන බව අගමැති කියයි. රුසියාව න්‍යෂ්ටික මිසයිල් තාක්ෂණයෙන් පෙරට. ප්‍රථමයෙන් දේශීය පුවත්. මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කෙරුණා. ඒ අනුව විභාගයට පෙනී සිටි අයතුම්කරුවන් 281,786ක් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ සිසුන් 181,126ක් පමණයි. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 281,786ක්. එම අයදුම්කරුවන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සිසුන් 181,126 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. විෂයන් තුනක් සඳහා නව නිර්දේශ යටතේ අයදුම්කරුවන් 187,167ක්ද පැරණි නිර්දේශ යටතේ අයදුම්කරුවන් 94,619ක්ද උසස් පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටියා. විභාගයට පෙනී සිටීමේ අනතුරුව ප්‍රතිඵල අත්හිටුව අයදුම්කරුවන් සංඛ්‍යාව 71ක්. කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද පෙරවරු 10න් පසු දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවෙන් විදුහල්පතිවරු වෙත නිකුත් කරනු ලබනවා. අනෙකුත් ප්‍රතිඵල ලේඛන අද සියලුම පාසල් වෙත තැපැල් මගින් යැවීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. නැවත උසස් පෙළ ප්‍රතිඵල සමීක්ෂණය සඳහා අයදුම් කළ හැකි අවසාන දිනය ලබන මස 17 වැනිදායි. උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් සිදු කිරීමට 0112.78.42.08 සහ 0112.78.45.37 යන දුරකථන අංක ඔස්සේ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල ශාඛාව ඇමතිය හැකියි. එමෙන්ම ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වන 19.11 යටතේද විභාග ප්‍රතිඵල ගැටළු සම්බන්ධයෙන් විමසීමට හැකි වනවා. උසස් පෙළ විභාගයේ සහතික පත්‍ර පැය 48ක් ඇතුළත නිවසට ගෙන්වා ගැනීම සඳහා අද සිට www.donets.lk වෙබ් අඩවියට මේ අතර සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍ය මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පළ කරන සමස්ත දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථානයන් පිළිබඳව අප ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදු කළා. එහිදී විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ මෙවර උසස් පෙළ විභාගයේදී විෂයන් වලට අදාළව සිසුන් හිමිකරගත් දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථානයන් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් දැනුම් දීමක් සිදු නොකළ බවයි. මෙවර උසස් පෙළ විභාගය නව නිර්දේශයේ සහ පැරණි විෂය නිර්දේශයේ යටතේ විභාග දෙකක් ලෙස තමයි පවත්වනු ලැබුවේ. අපි දිවයිනේ පළමුව ස්ථානගත 10 දෙනා යනාදී වශයෙන්, පස්සේ 2-3 යනාදී වශයෙන් ස්ථානගත අපේක්ෂකයන් පිළිබඳව නිවේදනයක් ඉදිරිපත් වන්නේ නැහැ. මෙය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණයක්. කෙසේ වෙතත් ළමයාගේ ප්‍රතිඵල සටහනේ තමන්ගේ දිස්ත්‍රික් තරාව සහ අයිලන් තරාව සඳහන් වෙනවා. එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වන විටත් නාරාහෙන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා. නාරාහෙන්පිට පිහිටි පෞද්ගලික රෝහලක හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පස්වරු 2:10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒපිලි බඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය රාජිත සේනාරත්න මහතා නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි පෞද්ගලික රෝහල වෙත පැමිණියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහායි. ඒ අනුව රාජිත සේනාරත්න මහතා එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ලබා දුන් නියෝගයෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් ඊයේ රාත්‍රියේදී රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර ලබන නාරාහේන් පිටපිහිටි පෞද්ගලික රෝහල වෙත පැමිණි අතර මේ වන විට ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇතිකොට ඉහළ නිපුණතාවයකින් යුත් ශ්‍රමිකයන් දේශීය සහ අන්තර්ජාතික රැකියා වෙළඳපොළට හඳුන්වා දීමේ වගකීම ඉටු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. නිපුණතා සංවර්ධන රැකී රක්ෂා සහ කම්කරු සම්බඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අපි විශේෂ අවධානයක් යොමු කළ තියෙනවා මේ වෘත්තීය අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය පිළිබඳව. විශේෂයෙන්ම අංශ කීපයක් අපි තෝරගෙන ඒවා හරියට යොමු කරව ගන්නට පුළුවන් නම් ඊට පස්සේ පුළුවන් බලන්න තව කොහොමද ඉදිරියට යන්නේ කියන එක ගැන. ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා, එකම කාර්ය වගේ පේනවා. ඉතින් ඒවා හදාගන්නට වෙනවා. වාකට් එක මොකක්ද කියන එක හොයාගන්න එක ඉතාමත්ම වැදගත්. අපේ රටේ වැදගත්ම දේ තමයි කෘෂිකර්මාන්තය. කෘෂිකර්මය පිළිබඳව ඩිග්‍රියකට යන්නේ නැහැ නේ, අපි එකට අපි එකට දීලා නැහැ. දැන් කෘෂිකර්මාන්තය ගැන හරි විදියට ඩිග්‍රී එකක් අරගෙන ඒක ඉන්ට්‍රඩියුස් කරනවා නම් වැදගත් වෙනවා ඇග්‍රිකල්චරිස් කෙනෙක්. ඉතින් ඇත්තටම අපිට ඩොක්ටර් කෙනෙකුට වඩා අද වැදගත් ඇග්‍රිකල්චර් පිළිබඳ දැනුමක් තියෙන එක ගොවියට ගෙනියන්නට පුළුවන් වෙන එක, ටෙක්නොලොජි එක ගෙනihin දෙන්න පුළුවන් වෙන විදියකට මේ ශාස්ත්‍රය හරි මගකට යොමු කරන්නට ඕන. ආයුර්වේදය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ආදිත්‍යා ආයුර්වේද කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින්. අනුරාධපුර ආදිත්‍යා ආයුර්වේද කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ආයුර්වේදය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානයක් මේ වන විට යොමුව තිබෙන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. අපිට බටහිරින් බලපෑම හින්ද ඉස්සර අවුරුදු 2000 ගණනකට වැඩි කාලයක් මේ රටේ පන්සල ආශ්‍රිතව තමයි වෙදකම තිබුණේ. අනුරාධපුරයට ආවම තියෙන පුරාවස්තු දිහා බැලුවම අපිට බොහොම පැහැදිලිව පෙනෙන එකක් තමයි අපි මොනතරම් දියුණු ආයුර්වේද ක්‍රමයක් අපේ රටේ තිබුණාද කියලා. අද අපේ අතර ඉන්න පාරම්පරික වෛද්‍යවරු ඔවුන් සමගම ඔවුන්ගේ ප්‍රතිකාර ක්‍රම අපාතරින් ඈත් වෙලා යනවා. මෙවර ආණ්ඩුවෙන් ආයුර්වේද රාජ්‍ය ඇමතිවරයෙකු අපි පත් කරේ මේවා පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය පරීක්ෂණාගාරයක් තියෙනවා අපිට. දන්නේ නැහැ ඒක කොතරම් දුරට සාර්ථකද කියලා, ඒකේ මොනතරම් පරීක්ෂණ කෙරෙනවද කියලා. අඩු ගානේ පරීක්ෂණ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නට මම ඒ ඇමතිවරයාටත් ඒ ආයුර්වේද පරීක්ෂණාගාරයට පත් කරපු ඒ නිලධාරීන් හම්බෙච්ච අවස්ථාවේදී ඔවුන්ටත් මම පැවසුවා. ඒවා පිළිබඳව සොයා බලලා එයින් වඩාත් ජනතාවට ප්‍රයෝජනවත් වෙන ආකාරය සහ ලෝකයට ප්‍රයෝජනවත් වෙන ආකාරය කටයුතු කරන්නට මහන්සිගත යුතු කාලය ඇවිල්ලා තියෙනවා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ මැති ඇමතිවරුන් විශාල පිරිසක් එක්ව සිටියා. හත්වන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන වසරේ රැස්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සියලුම අසුන් පැනවීමේ කටයුතු මේ වන විට සිදුකර අවසන් බව අප කළ විමසීමකදී වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
හත්වන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අටවැනි පාර්ලිමේන්තුවේ හතරවැනි සභාවාරය එළඹෙන වසරේ ජනවාරි මාස 3 වනදා රැස්වීමට නියමිතයි. සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන අතර ජනාධිපතිවරයාට හිමිවන්නේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අටවන අසුනයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපෙළ හත්වන අසුන වෙන් කර ඇති අතර සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර සඳහා ඉදිරිපෙළ 6වන සහ 5වන අසුන් පනවා තිබෙන බවයි අප කළ විමසීමකදී වේචුදාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. එසේම ජේෂ්ඨතාවය අනුව අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හට ආසන පනවා ඇති බව සඳහන්. එසේම අටවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම බලාත්මක වනු ඇති අතර ඔහුට විපක්ෂයේ ඉදිරිපෙළ අටවන අසුන වෙන් කර තිබෙනවා. එසේම හත්වන අසුන ජේෂ්ඨතාවය අනුව පක්ෂ නායකීන්ට වෙන් කර ඇති බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරට සඳහන් කළේ. මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසන වෙන් කර තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් සිදු කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට ආණ්ඩු පක්ෂයේ අසුන් පෙරවීම සිදු කර ඇති බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට මෙවරත් පළමු පෙළ ආසනයක් පනවා තිබීම විශේෂත්වයක්. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම මහතාට විපක්ෂයේ අසුන් ගැනීමට අවශ්‍ය බව ලිපියක් මගින් දන්වා තිබෙනවා. එම ඉල්ලීමට අනුව නව පාර්ලිමේන්තු සභාවාරයේ කුමාර වෙල්කම මහතාට විපක්ෂයේ අසුනක් හිමිවනු ඇති. වත්මන් ආණ්ඩුවට ජනතා බලාපොරොත්තු කිසිවක් ඉටු කිරීමට මෙතෙක් හැකි වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්. මේ ආණ්ඩුව නොවැම්බර් 16 වෙනිදා පත් වෙනකොට 18 වෙනිදා ජනාධිපතිතුමා දිවුරුම් දෙනකොට අපි අගමැතිවරයා හැටි එක්කම කැබිනට් මණ්ඩලයේ අපි සියලු දෙනා ඉල්ලා අස්වෙලා ආණ්ඩුව බාර දුන්නා. හරියට බන්දේසියක තියලා වගේ. දැන් කන්දක් විලිලාල 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 මී පැටියෙක් වැදූ වගේ. මොකද මං හිතනවා නටමු නැටුමකුත් නැ, බෙරේ පළුවකුත් නැ. ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. දැන් බලන්න ඔහුගේ දවස්වල චම්පික රණව කැමැත්තුමාත් අරංගුවට ගත්තා. ඊට පස්සේ එක එක්කෙනාට අත තියෙන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. දැන් රාජිත සේනාරත්න මැතිතුමාට කතා. ඒ කියපු ප්‍රකාශය මාධ්‍ය සාකච්ඡාව බොරුවක් වෙන්න පුළුවන්. අපි කියන්නේ ඒව සාධාරණීකරණය කරන්නේ. මේ දේශපාලන වේදිකාවල ඕන තරම් බොරු කියලා තියෙනවා. දැන් බලන්න MCC කිවිසුම ගැන මොන පට්ටපල් බොරුවක්ද කිව්වේ? මේක පට්ට ගන්නකොට මෙයට අවබෝධයක් තිබිලද නැද්ද කියලා මට ප්‍රශ්නයක්. මොකද දැන් තමයි කමිටුවක් දාලා මේක අධ්‍යයනය කරන්නේ. එතකොට බලන්න මේක මොන තරම් ප්‍රෝඩාවක්ද. ඒ නිසා අපි කියනවා කරුණාකර ආණ්ඩුවට දැන් දවස ගානේ අපි කිව්වා මේවා හරියට වැදිබන වගේ අර කනකටවත් මං හිතනවා ඒ වගේම මේව බලන්නවත් අහන්නවත් ඇති කන් ඇස් තියෙන මිනිස්සු නෙමෙයි මේ ආණ්ඩුව තුල ඉන්නේ. තුන් වේල කන්න ජනතාවට අවශ්‍ය පසුබිම සකස් කරන්නට මේ ආණ්ඩුවට බැරි බව අද බංකොලොත් බව මේ රටේ ජනතාව අද මැසිවිලි නගමින් ප්‍රකාශ කරනවා. රාජ්‍ය දේපළ අවභාවිතා කළ කිසිදු පුද්ගලයෙකුට දේශපාලන රැකවරණය ලබා දීමට වත්මන් නායකයන් ක්‍රියා නොකරන බව රාජ්‍ය අමාත්‍ය ශේහන් සේමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. රාජ්‍ය සේනරත්න හිටපු ඇමතිවරයා පමණක් නෙවෙයි, වෙන කිසිම මංකොල්ලකාරයෙක් ඒ වගේම රාජ්‍ය දේපළ අවභාවිතා කරපු කිසිම කෙනෙක් සංගවාගෙන සිටීමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. විශේෂයෙන්ම අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් දෙගොල්ලම කියන්න උත්සාහ කරනවා රාජ්‍ය සේනරත්න මන්ත්‍රීවරයාව අරලියගහ මන්දිරයේ සංගවාගෙන සිටියා කියලා. අපි ඉතාම පැහැදිලිව කියනවා කිසිදු දේශපාලන රැකවරණයක් මේ ආකාරයේ දූෂිතයන්ට වංචනිකයන්ට රැකවරණ ලබා දෙන්න අපි කටයුතු කරන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කිරීමේ සියලුම ආයතනවලට ස්වාධීනව රටේ ජනතාවට සාධාරණය කිරීමේ ඒ නිදහස අපි ලබා දීලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙලා ආණ්ඩු කරපු සංස්කෘතිය මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඉතින් ප්‍රතික්ෂේපිත ආණ්ඩු කිරීමේ ක්‍රමවේදයකට යන්න කිසිම බලාපොරොත්තුවක් අපි තුල නැහැ. මේ අපි ඉතාම හොඳින් එක්සත් ජාතික පක්ෂයට මතක් කරන්න ඕනි, එදා ඔවුන් දේශපාලන වශයෙන් දඩුවම් දෙන්න අපේ මන්ත්‍රීතුමාලා සිරභාරයට ගනිද්දී එකපද්ද විපක්ෂයේ නියෝජනය කරපු කිසිම කෙනෙක් මේ ආකාරයට නීතියට පිටින් යන්න කටයුතු කරේ නැහැ. නීතිය රැහැනට අසු නොවෙන්න විවිධ තැන්වල තනින් තන ජීවත් වෙන්න කටයුතු කරේ නැහැ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවන අක්‍රමිකතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එමෙන්ම ජනතාවට කඩිනමින් සේවා සැපයීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බවයි අප කළ විමසීමකදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වෛද්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලදී නිකුත් කිරීමට අවධානය යොමුව ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉක්ුද්දා මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණු අතර ඊට විසඳුමක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ. ආරම්භ සම්බන්ධව ඇති වීතික පිළිබඳව ජනතාවගේ පැමිණිලි විශාල ප්‍රමාණයක් අපිට ලැබුණා. ඒ අනුව මම මීට සති දෙකකට පෙර ස්ථාන ප්‍රධාන කාර්යාලයට ගිහිල්ලා වික්ෂණයක් කරා. ඊට පෙර අඩුපාඩු පිළිබඳව ඒ වගේම ජනාධිපතිතුමාගේ පිළිබඳව දැනුවත් කරා. ඊපස්සේ ජනාධිපතිතුමාගේ සාධිත සංචාරයෙන් මේ සියලු කරුණු හෙළිවලා තිබෙනවා. එතන ඇති වීති වෙන වංශාවන් ඒ වගේම අක්‍රමිකතා ඒ වගේම ජනතාව රියදට පත් පිළිබඳව අපි ඒ සම්බන්ධව සම්පූර්ණ මේ වන විට අපේ අමාත්‍ය ශාස්ත්‍රීයකලේ සම්බරයේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කළ තිබෙනවා. මේ කටයුතු නිවැරදි කිරීම සඳහා ඉස්හායිමන් වැඩපිළිවෙළක් ලබා දෙන්න කියලා. ඒ වගේම කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් අපි මේ තිබෙන ප්‍රශ්න සියල්ලම විසඳුම් ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්නවා. දැන් අවධානය රටවට අපවත් කිහිපයක් වෙතයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුව හත්වන වරටත් සංවිධානය කරන පාබල මේලා වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය ඊයේ දින හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භ කළා. ගල්නෑව තොරණීගම ප්‍රදේශයේ වගා බිමක තිබූ අනාරක්ෂිත වගා ළිඳක සිටි කිඹුලෙකු අල්ලා ගැනීමට මීගලෑව වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. පසුගිය නවවන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව ඊයේ දින කැලණිය රජමහා විහාරස්ථානයේදී බෞද්ධාගමික වැඩසටහනක් පැවැත්වුණා. මෙම ආගමික වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි අධ්‍යක්ෂ ජෙනරාල් වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.